පිළියන්දල අධ්‍යාපන කලාපයේ YouTube ගුරුතුමී channel එකට ඔබ සාදරයෙන් පිළිගන්නවා. මම මාකන්දන සුදර්ශන ආදර්ශ විද්‍යාලයේ දයානි අතුකෝරල ඔබේ ආදරණීය ගුරුතුමිය. අද මම සාකච්ඡා කරන්නේ එක ශ්‍රේණියට අදාළව මව්බස ලිවීම විෂයයේ පිල්ලම් හඳුනා ගැනීම. පිළිවෙලයි හොඳයි. අපි අද ඉගෙන ගන්නේ දික් ඇද පිල්ල. බලන්න දික් ඇද පිල්ල. උදේ කියන්නේ දික් ඇද පිල්ල. ඒ වචනින්ම තේරෙන දික් දීර්ඝ. දීර්ඝ ඇද පිල්ල කියන්නේ මේකම තමයි. මේ දීර්ඝ ඇද පිල්ල තමයි මේ පුරුදු පෙහෙන්නේ. පස්රුවේ ලිපින විදිය. මම අකුරකට දාලා තියෙනවා ඈ ශබ්දය. දික් ඇද පිල්ලට එන ශබ්දය ඈ ශබ්දය. මොකද ශබ්දය ඈ ශබ්දෙ මේ තියෙන්නේ ඈ ශබ්දය. උදේ මතක තියාගන්න. දැන් වචන ටිකක් අපි දාලා තියෙනවා. මෙතන කයනට දික් ඇද පිල්ල දාලා තියෙනවා. කෑම කියන මාත් එක්ක කෑම. දයන්නට දාලා තියෙන දික් ඇද පිල්ල ගෑම. දයන්නට දාලා තියෙන දික් ඇද පිල්ලෙන් වචනේ දැස. ඊට පස්සේ සයන්නට දාලා තියෙන දික් ඇද පිල්ල වචනය සෑය. වයන්නට දාලා තියෙනවා දික් ඇද පිල්ල වචනය වැය. පයන්න ගන්න බලන්න බින්දාලා තියෙන දික් ඇද පිල්ල හොඳට බලාගෙන හයන්නට දාලා තියෙන මෙතන පල්ලෙහෙ නෙවෙයි දාන්නේ ඉහළින් දාලා තියෙනවා. ශබ්දය තමයි ඈනේ රෑ. දැන් රෑ කියවම ඈන්නක් පුතාලට ශබ්ද වෙනවා මම කලින් කියා දුන්නානේ. රෑන. දැන් හොඳට මතක තියාගන්න දික් ඇද පිල්ලට ශබ්දය ඈව. මෙන්න දාන විදිය පස්රුලේ තුන්වෙනි රූල ඉඳන් හතරවෙනි රූලට. මටත් විශේෂ දෙයක් පුතාලට කියන්න තියෙනවා මේ දික් ඇද පිල්ල ලියන විදිය. ගොඩාක් දරුවෝ දික් ඇද පිල්ල ලියන විදිය වරද්දනවා. අපිට ඕන ඕන විදිහට පුතා මේ 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 ඇද පිල්ලේ මේ හැටි ටික තියෙනවානේ හැටි අපිට ඕන විදිහට දාන්න බෑ. ඒක මම ඔයගන්න පොඩි දෙයක් අත පොඩි දෙයක් කියනවා මතක තියාගන්න ලේස් ක්‍රමයක්. ඒක ඔයගොල්ලෝ හිතෙන් ගණන් කරන්න. දික් ඇද පිල්ල දාන එක හිතෙන් ගණන් කරන්න මෙන්න මේකයි. ඉතින් දැන් අපි දාන කොට පස් රූලේ ඉතින් බලන්නකො. ඉතින් බලන්න මේ ගණන් කරන්න. 1 2 3 කියලා ඊගාට මේ මදිනවා අපි 4 කියලා. බලන්න මොකද වදින්නේ නෑනේ. තේරෙනවද කිය අපි? ඔන්න ආයි බලා ගන්න. මෙතන දානවා. 1 2 3 ඊගාට මේ මදිනවා. දෙකද ඊකද පිට. මෙහෙමයි දාන්න ඕනේ. නැත්නම් සමහර දාන මෙහෙම මම අහසට පෙන්නන මේ 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 රෝම දාර ඕම කරලා මෙහෙම බෑ. ඒක හිතෙන් තමයි අයියෙන් ගණන් කරගෙන යන්න එපා. ඒක පොඩි පොඩි ක්‍රියාවක් මම ඔයගොල්ලන්ට මතක තියාගන්න ලේසි වෙනවා. මෙහෙම ගණන් කරන එක 1 3 4 අපි ආස දාමු බලන්න උන දාන්න. 1 2 3 4 තේරුණා නේද? හොඳයි. දැන් මේ වටේට අපි ආයෙ කියමු. කෑම කෑම දැස සෑය වැය රෑන. හොඳයි. දැන් බලන්න තනි අකුරට දාලා මම පෙන්නනවා. තනි අකුරට දාලා පෙන්නනවා. ඒකක් බලන්න මේ කාඩ් එකේ තියෙනවා. බලන්න තනි අකුරට දාලා. ඈ කේ නේ කේ දේ. ඈ ශබ්දේ තමයි අකුරට පස්සේ අපිට කටින් ඇහෙන්නේ. හොඳට මතක තියාගන්න මේ විදිහට. ඊගාවට වචන වලට දාලා තියෙනවා. බලන්න. ඒකත් බලන්න. මේකෙන් දික් ඇද පිල්ල දාලා පස්සෙ උනේ. දික් ඇද පිල්ල. මේ වචන ටිකමයි. කෑම දැත පෑන. පෑන. පැහැදිලි නේද? දැන් ඊගාවට මම තව අමතර වෙන පුතාලට මේ පොත කිලුත් පෙන්නනවා. බලන්න. දික් ඇද පිල්ල මේ පින්තූර සමග. එක ශ්‍රේණියක් අදාළව පින්තූර සමග. බලන්න. කෑරලා සරල වචනය කෑරලා මි කෑරලා අන්නලා අදිනවා මේ ඉන්නේ කෑරලා ගයි වහලා හොඳයි මේ ඔයගොල්ලෝ දැන් මේ දවස්වල හිටපු ජාතිය බැලලා කියන්නේ නේද මොනවද මෑ වැල කියන්නේ මෑ වැල හොඳයි ඊගාවට ඔයගොල්ලෝ ස්කෝල් දැන් ඉන්න කොට අරගෙන ඉන්න කොට ආගෙන බෑගය ඉතින් බෑගය මේ තණ්ඩුරට අදාළ පොතේ මම කියලා දෙන්නේ තණ්ඩුර පොතේ ලියන විදිය. කලු ලෑල්ල මෙතන කලු ලෑල්ල කලු ලෑ මේ ලෑ. ඊග වේලි බලන්න. කැලෑව කැ ලෑ අදිනවා කැලෑව දික්කද. ලෑල්ල
බිල්ල අදාළ අකුර. පැලටි. කැස්බේවා. කැස්බේවා. හොඳයි. මේ තනුළු පොතේ ලියන තව මෙතන මම දැන් ඔයගොල්ලන්ට කියලා දෙනවා තනි රූලේ දික්කද බිල්ල දාන විදිය. අපි සරල වගන්තිය ලියමු. සරල වගන්තිය ලියමු දික්කද බිල්ල එන. එතකොට තනුළු පොතේ ඔයගොල්ලන්ට පුළුවන් බලාගන්න. හරි දැන් පස්සූල දානවා. පස්සූල දාන විතර 1 2 තනිරෝල මේ මේ තියෙන පස්සූලනේ අපේ කල්ලාලි ගන්න. දැන් මෙතන තියෙන තනිරෝල. තනිරෝලත් අපි බලමු. තනිරෝලයක් බලමු. දික්කද බිල්ල ලියන්නේ කොහොමද කියලා. මම දැන් වචනේ ලියනවා. වගන්ති බලන්න පුතේ කේරලා කියන්න. කේරලා මෑවැල මෑවැල උඩ. කේරලා මෑවැල උඩ. අපි දැන් ලියනවා තනිරෝලේ දික්කද බිල්ල. හොඳයි. බලන්න ඔන්න බලන්න පුතේ වගන්ති අලිව සරලවම කියන්න කේරලා මෑවැල උඩ ඔන්න මම ඉලක්ක ගන්නවා දික් ඇද පිල්ල යදෙන අකුරට කේ මෑ දෙකක් තියෙනවා අය කියන්න කේරලා මෑවැල දැන් ඕගොල්ලෝ කරන්න ඕනේ අම්මත් එක්ක එකතු වෙලා අම්මා උදව් අරගෙන දික් ඇද පිල්ල එන වචන පහක් මේ ඕනෙ දකින් ගන්න පුළුවන්. ඊට අමතරව මට ඕගොල්ලන්ට ගන්න පුළුවන්. අරගෙන වචන පහ අසාලිවීම ලියන්න ඕනේ. අම්මා කියනවා බබාලරි. වචන පහ. මම කියන්නේ කොහොමද මේ මෙම් ගහන්නේ අම්මා වචන දෙක මේ මුලින්ම ගන්නේ කෑම කියලා කියනවා. ඒක ඕගොල්ලෝ ලියන්න ඕනේ මේක. කෑම කියලා ඔබ වෙන එකද? අහන දෙන්නේ හොඳට පැහැදිලි පාඩම. දැන් මම පොඩි වෙනවා. ඉතින් යාලා පෙන්නවා. පදේ අකුරට දාලා පෙන්නවා. බගන් දිගට දාලා පෙන්නවා. තනුරුළු ලියන්නේ පෙන්නන තනුරුළු පොතේ ලියන්නේ. 1 2 3 තනුරුළු පොතේ අසාලීම පැකපගන් පහ ලියන්න. හොඳයි. මම ඊගල් දැසක තව ආයෙම වෙනවා. තව පිළිම සමගින් පුතේ මම තව උන්ති දෙයක් ඔබට කියන්න තියෙනවා ඔයගොල්ලෝ ඒ ફો කොලයක් රැහැසි කරගෙන අම්මා ගුදව ලැබුව ඒ ફો කොලයක් ඒ ફો කොලිය අපි මෙතෙක් උගත් පිල්ලා ඒ ફો කොලයක් තියෙනවා අපි මෙතෙක් උගත් පිල්ලා මෙතෙක් උගත් පිල්ලා ලියන දැන් අපි මුලින් ඉගෙනුවනේ උගත් මොන කියන වැඩ පිළිය කෙටියදේ ලික්කදේ මේවා අපි දිගටම ලියාගෙන යනවා. දිගටම ලියාගෙන යනවා පිල්ලක් විතර. කියලා ඉස්සරහට පිල්ලේ නම ලියන මේ පොතේ කරගෙන ගොඩම මේ ලියා තියාගෙන ඉන්නවා. මේ මේ කිරට ලියන ඉතර එළ පිල්ල කෙටියද ඉකද දැන් පිල්ලක් කොහොම මේ කොලේනම් යම් විදිහකින් ගන්නවා. ඒක පුතාලා පුතාලද පොත් මේසේ තියෙන කුංචි පොත් මේසේ පුතාලා පොත් තියාගෙන ඉන්නේ. ඒ පොත් මේසේ ලිප්තියේ මේක කාඩ්බෝඩ් කැල් කරනවා. ඒක මුලහල් තියාගෙන ඒකේ පුතාර විතරම මේක පේනවා. ඉදර ඉන්නකොට යාලේකට මේක පේනවා. ඒතර පිල්ල පුතාරට මතක් වෙනවා. හොඳයි මේ ක්‍රියා කරමු. දැන් මෙතන ඉරක් ගන්නවා මම ඉතින්. ඉරක් ගහ අම්මා විදව වෙනවා. ඉදිරියදා ඊළ පිල්ලෙන් දැන් මම පුතාර පිල්ලන් තුනක් ඉගෙනවා. ඒ පිල්ලන් තුනම මම ලියා ගන්නවා. සක්පාටි කියන ඉතර නිලින් නම් ලියන්නේ. මම ඒක කාටවත් දෙන්න පුතාර හදලා ටික පාඩමින් පෙන්නන්න. දැන් මේ පිල්ලන් තුන මම ලියාගෙන මේක හැමදාම එක තුන පිල්ලම මේ කොලේකට එනවා. ඒක ඔයගොල්ලෝ කිමිටි පොතේ ගාව ඉතියේ අරව තියෙනවා. ඒක විතර පේනකොට පුතාලා පිල්ලක් ටික මතක් වෙනවා. හොඳයි. අතන මම ඔයගොල්ලන්ට සමු ගන්නවා. නැවත අතන හබුන් දාලා පොත්තේ පුතාලා පොටම මම ප්‍රාර්ථනා කරනවා සුබ අනාගතයක් දවිනු. ආයුබෝවන්.